ස්විස්ටලන්තයේ රයින් ෆෝල්ස්. තප්පරයකට කියුබික් මීටර් 600ක වතුර කන්දක් ඇඟට වැටුනොත් අපිට මොකද වෙන්නේ? ඔන්න ඔය ප්‍රශ්නේ තමයි යුරෝපයේ දැවැන්තම සහ බලවත්ම දියැල්ල ඉස්සරහට ආවම මට හිතුනේ. ඒ තමයි ස්විස්ටලන්තයේ රයින් ෆෝල්ස්. අපි හරියටම ඉන්නේ ෂෞහාසෙන් සහ ජූරික් කැන්ටන්ස් දෙක අතර, ස්විස්ටලන්තයයි ජර්මනියයි වෙන්වෙන බෝඩර් එක අසල. රයින් ෆෝල්ස් නිර්මාණය වෙන්නේ මේ රයින් ගඟෙන්. මේ ගඟ කිලෝමීටර් 1232ක් ස්විස්ටලන්තයයි ජර්මනියයි අතර ගලාගෙන යනවා. තප්පරයකට කඩා හැලෙන මේ දිය කන්දේ වේගය නිසා තමයි 1966 යුනෙස්කෝ වර්ල්ඩ් හෙරිටේජ් ලයිස්තුගත වෙලා තියෙන්නේ. ඉතින් අද දේදුණු අතරින්, සීතල වතුර බින්දු අතරින්, ලොකු ഘോഷාවක් අතරින්, හැම කොනකින්ම මේ සබහාදාම නොමිලේ තිරණ කරන සුන්දරත්වය බලන්නයි අපි ඔයාලව එක්කයි යන්න හදන්නේ. Guys, with this at the end. මාර සද්දයක් තියෙනවා. අපි පොඩ්ඩක් කැලෑවෙන් ආයේ පක් කරපු තැන ඉඳන්. අන්න බහගෙන පේනවත්තික්. Oh my god, beautiful. ඉස්සලාම අපි යන්නේ ඇඟේ හිරි කඩු පිපෙන්න මේ ලස්සන වෝටර්ෆෝල්ස් හරියටම වැටෙන තැන බලන්න. බෝට්ටු සවාරි කීපයකින්ම වෝටර්ෆෝල්ස් යටට යන්න පුළුවන්. අපි තෝරගත්තේ රූට් 4 එක. ඕකේ, මේ රෝස් එකනේ මේ අපේ එක. එක්කලෝ අපේ බෝට්ටුව. Hi. Thank you. මේ ඩෝය එක විනාඩි 15ක් වටපල එක වටේ යනවායි කියලා කිව්වා. ඔව්. කීයක් වුණාද? 16. යුරු 16ක් වුණා නේ. ෆ්‍රැන්ක් 16ක් වුණා. සෝරි. පස්සේ කාසල් එකක් තියෙනවා. ඒ කාසල් එකට යන්නත් පුළුවන්. හැබැයි අපි බ්‍රිජ් එක කරලා යන්න ඕනේ. අරපැති තියෙන මං හිතන බ්‍රිජ් එක. Thank you.
විනාඩි 5 වෙනවා. විනාඩි 15 ඉක්මන් යනවා. Ah? Valsa la pena. Decisamente, veramente. Voti guys, out me ra me anno animare con quella cosa. Ok, yalu. දැන් අපි හයියෙන් යනවා මොකද මෙතරම් විනාඩි 30ක් යන්න ඕනේ අනිත් පැත්තට යන්න මේ වෝටර් ෆෝල්ස් වල උඩින් ගියාම බ්‍රිජ් එකක් තියෙනවා බ්‍රිජ් එකෙන් එහා පැත්ත තමයි අර මේ කාසල් එකයි අර අපි ළඟටම දැක්ක බැල්කනි එකයි තියෙන්නේ ගිහලා බලමු මෙතන ගිහලා ටිකට් එකක් ගන්න ඕනේ යුරෝ ෆ්‍රැන්ක් 5යි කියලා කිව්වට හැමදේම ටිකක් ගන්න අපිට තිබ්බානේ බෝට්ටුවෙන් එහා පැත්තට යන්න එතන 30 දවස් කින්දා මේ අපි පයින් යන තීරණය කරා. නැගිල්ලක් තමයි තියෙන්නේ. කමිනේ හොදක්. යන්නුනේ මේ පැත්තේ නේද? ඔකේ. කිනේ කාසල් එක මගෙන්ද කාසල් එක කිව්වට ඒක මේ දැන් ප්‍රයිවට් කරලා තියෙනවා මොකද? රෙස්ටුරන්ට් අරම මේ උත්සව සම්බන්ධව. ඉන්න කියලා. Yeah.